මමද ඔගලට කියල දෙන්න යන්න කොහොමද ජා ප්‍රෝග්‍රමයක් රන් කරන ID අපේ මැසින් එකට ඩවන්ලෝඩ් කරගන්නේ ඉන්ස්ටෝල් කරගන්නේ සහ කොහොමද ඒක සිම්පල් කෝඩයක් රන් කරන්න කියලා. මොකද්ද මේ ID එකක් කියන්නේ? ID එකක් කියන්නේ integrated development environment එක. මේ IDEs ගත්තාම ඔගලන්ට Eclipse, IntelliJ, MySQL Studio, එතකොට මම අද ඔයගලන්ට කියලා දෙන්න යන Apache Native Teams, එතකොට BlueJ මේ වගේ කීපයක් තියෙනවා. එකෙන් මම අද ඔයගලන්ට කියලා දෙන්නේ Apache Native Teams ගැන. මගේ machine එකේ දැනටම already install කරලා තියෙනවා Eclipse එකක් සහ IntelliJ කියන IDEs දෙකම. මොකද මම මේ දෙකින්ම coding කරලා තියෙනවා. මම මේ හිඳ ඉඳලා තියාගෙන ඉන්න මම අද ඔයගලන්ට මේක download කරන්නේ Apache NetBeans එක. මගේ machine එකේ තියෙන Java version 17 එක. ඉතින් අපි download කරගන්න කොට ඒකත් බලමු. මුලින්ම අපි අපේ browser එකට ගිහිල්ලා search bar එකේ type කරන්න NetBeans කියලා. NetBeans type කළා. enter කරන්න. Apache NetBeans කියන එක ඔයගොල්ලන්ට පේනවා. ඒක උඩ click කරන්න. ඒක උඩ click කළා. ඒක downloads කියන එක උඩ click කරන්න. දැන් මෙතනදී පේනවා Apache NetBeans 12.0 LTS එක තියෙනවා. මම recommend කරනවා download කරගන්නව නම් මේ Apache NetBeans LTS එක download කරගන්න කියලා. නමුත් මෙතන notice එකක් තියෙනවා Apache NetBeans 12.0 does not support Java 15 or above. එතකොට ඔයගොල්ලෝ check කරගන්න මුලින්ම ඔයගොල්ලෝගේ install කරලා තියෙන Java කියන JDK version එක මොකක්ද කියලා. ඔයගොල්ලෝ Java 15 වලට වැඩි එකක් පාවිච්චි කරලා තියෙනවනම් ඔයගොල්ලෝගේ JDK එක මේ LTS එක download කරගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් ඒ කට්ටිය කියලා දෙන්නේ කොහොමත් latest version එකට යන්න කියලා. ඉතින් මගේ එකේ තියෙන 17 දැන් Java. ඉතින් මට උනත් දැන් download කරගන්න වෙන්නේ latest version එක වෙන Apache NetBeans 12.5 කියන එක. ඉතින් මම ඔයගොල්ලන්ට නැවත පාරක් කරලා පෙන්නන්නම් කොහොමද අපි මේ අපේ Java මම මීට කලින් වීඩියෝ එකක් කරලා තිනවා. Java version එක කියන්නේ JDK කොහොමද Java version එක check කරගන්න කියලා. මුලින්ම command prompt එකට ගිහිල්ලා simple කියලා type කරලා command prompt එකට ගිහිල්ලා ඒකේ type කරන්න Java space dash version කියලා. version දැන් ඔයගොල්ලෝ පේනවා මගේ machine එකේ තියෙන Java 17.0.1 කියන version එක Java version එක. ඉතින් මට මේ 12.0 කියන එක download කරතර වැඩක් වෙන්නේ මම හින්දා 12.5 කියන එක download කරගන්නවා. මෙතනදී මගේ operating system එක Windows නිසා මම Windows කියන එක click කරනවා. එක click කරාම කට්ටිය දීලා තිනවා visual just the following site for download කියලා මේ උඩම තියෙන link එක. ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ උඩම තියෙන link එක උඩ click කරන්න. දැන් මෙතන පෙන්නනවා ගබයිට download වෙනවා. දැන් එක 412 ගේ ෆයිල් එකක් එක දැන් download වෙනවා. ඔයගොල්ලෝ විශේෂයෙන් මේක download කරගන්න කලින් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔයගොල්ලෝගේ Java version එක check කරගන්න. check කරලා ඒකට ගැලපෙන එක LTS එක පුළුවන් LTS එක, එහෙම නැත්නම් 12.5 එකේ latest version එක download කරගන්න බලන්න. ඔයගොල්ලෝ download කරන්න කලින් ඔයගොල්ලෝගේ Java version එක ඔයගොල්ලෝ check කරගන්න. නැත්නම් මොකද මේක download කරගත්ත පස්සේ ඒක අපරාධයක් වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝට ආපහු JDK එක change කරන්න වෙනවා. දැන් මම මේකේ අපේ downloads වලට ගිහිල්ලා මගේ machine එකේ downloads වලට ගිහිල්ලා හරි මෙතනදී පේන්න තියෙන මම 12.0 එකක් මීට කලින් download කරලා තිබ්බා. මොකද මගේ Java version එක update කරගන්න කලින් මම කලින් video එකේදී ඔයගොල්ලන්ට video එකක් කරන්න ඕනේ. ඉතින් මේක Java version එක update කරගත්තා 17 වලට. ඉතින් latest version එක දැන් මේක. දැන් මම මේ හින්දා මේක download කරගත්ත 12.5 එක දැන් මම ඒක double click කරන්න. කොම්පියුටර් ඩබල් ක්ලික් කරලා එක රන් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඉතින් මේ ID එක විතරක් නෙමෙයි. තව ඔයගොල්ලෝ මේකට පස්සේ තව IDs මේක පුරුණාට පස්සේ තව IDs දෙකක් හරි තව ID එකක් දෙකක් දාගෙන ඒවත් try කරලා බලන්න කොහොමද කියලා. කොහොමත් කෝඩින් එකයි මේක මේ
කම්පියුටර් කරන විදිහ එකට ගොඩක් අපි හුරු වෙලා තියෙනක මම හිතනවා ඔක්කොකටත් හොඳයි කියලා ඒ ID වල වැඩ කරන්න. ඉතින් එක එක environment තියෙන්නේ ඒවා පොඩ්ඩක් අර අපි හුරුවක් තියෙන එක හොඳයි කියලා මම හිතනවා. මේකෙදි පොඩි වෙලාවක් යනවා දැන් මේක install වෙන්න. අපි install කරගන්න කොටත් මේ IDs එකින් එකට වෙනස්. ඒ නිසා ඔබලෝ IDs use කරනවා නම් එක වෙන විදිහකට, එතකොට IntelliJ use කරනවා නම් එක විදිහකට තමයි configure කරගන්න වෙන්නේ. install කරගන්න හරි. දැන් මෙතන මේ ඇවිල්ලා තියෙන මේක welcome to the Apache Beans ID කියලා තියෙනවා. මේක customize කරගන්න කියොත් එහෙම මේවා අන්ටික් කරන්න පුළුවන්. ඒක ටික් කරන්න පුළුවන්. මම කිසිම දෙයක් අන්ටික් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඒ විදිහටම තියෙන මම next එක click කරනවා. ඊට පස්සේ මෙතන license agreement එක තියෙනවා. මේක click කරලා next එක click කරනවා. දැන් මෙතනදී පේනවා Apache Beans එක ඔයගොල්ලෝගේ install වෙන file location එක සහ අපේ Java JDK 17.0.1 එක කොතනද තියෙන කියන file location එක C program වල Java JDK විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ check for updates කියන එක අන්ටික් කරගන්න. මොකද මෙගාබයිට් 761.1ක ෆයිල් එකක් තමයි එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වෙලා යනවා එක මෙහෙම කරගන්න. ඒක අප්ඩේට්ස් කරන්න යොත් එහෙම. ඒ නිසා මම මේක අන්ටික් කරලා මේක install click කරගන්නවා. මේක ටිකක් වෙලා යනවා මේ install වෙන්න. ඔයගොල්ලෝගේ machine එකේ තියෙන speed එක පොඩ්ඩක් එකත් එක්ක depend වෙයි. ඒ නිසා වන්න හරි. දැන් මේක install complete වෙලා තිනවා. මේකේ මේ මගේ desktop එකේ desktop shortcut එක create වුණා. මම දැන් මේක finish එක click කරගන්න. click කරලා මේක මම දැන් මුලින්ම open කරගන්න බලන්න. මම මේක desktop එකට අරගෙන desktop එකේ හරි මම ඒක උඩ double click කරලා මම දැන් ඒක open කරගන්නවා. මේක ඕපන් කරගත්තා. දැන් ඒ වගේ තුන තියා. මෙතන මට ඇවිල්ලා තියෙනවා do you want to import them කියලා. ඒ කියන්නේ තව මගේ මීට කලින් 12.0 එකේ තිබ්බේ import කරගන්න ඕනද කියලා අහනවා. previous version of මට ඒක අවශ්‍ය නැති හින්දා එහෙම කරගන්න. දැන් ඕගොල්ලෝ මේක install කරලා තිබ්බ නැත්නම් ඕගොල්ලන්ට ඒක එන්නේ නැහැ. මට මේක import කරගන්න අවශ්‍ය නැති හින්දා මම මේක no tick කරනවා. ඕකේ no tick කරා. ඉතින් ඕගොල්ලන්ට මීට කලින් themes install කරලා තිබ්බ නැත්නම් ඔයගොල්ලන්ට ඒ step එක එන්නේ නැහැ. දැන් මගේ themes එක open වුණා. බලමු දැන් කොහොමද කියලා. ඒක මේ themes ID learn and discover කියලා තියෙනවා. මම මෙතන show on setup කියන එක මම එහෙම click කරලා තියෙනවා. තව පොඩ්ඩක් ඒක අර ඇහැට පොඩ්ඩක් තියෙනවා අර එක පාට එක පොඩ්ඩක් මේකට යන දැන් මෙතන තියෙන ෆයිල් ටීච කියලා එකකට පොඩි වෙලාවක් යනවා මේ ටික සිද්ධ වෙන්න. මේකේ මේ ID එකේ මේ සිද්ධ වෙන දේවල් ටික තමයි වෙලාවක් යන්නේ. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරගෙන හරි හරි පළවෙනිම යන හින් තමයි ඉතල වෙලා යන්නේ. ඊට පස්සේ මේක සිද්ධ වෙන දේවල් ටික කියන්නේ මෙතන then there will be in your code to use the functional support for Java SC must be activated. Ensure monitor Java SC support කරන්නේ නැහැ. download and activate කරන්නේ නැහැ. මම මේක activate කියන එක click කරනවා. සමහර විට ඔයගොල්ලන්ට මේ step එක නොවෙන්නේ දෙතිනම. මොකද මම මේක දැන් මට ආපහු හින්දා මම මේක activate කියන එක click කරනවා. ඒකටත් දැන් පොඩි වෙලාවක් යයි. සිදුවෙන්.
මේකෙදි මම නෙට්බීන්ස් චූස් කරන්න තෝරගත්තේ මොකද බොහෝ දෙනෙක් දැන් මේක නෙට්බීන්ස් චූස් කරන නිසා. හරි. දැන් අපි Java new application එකේ මේකේ අපි ප්‍රොජෙක්ට් එකක් නේ හදන්නේ හැදේ. ඉතින් මම අපු මේක ක්ලෝස් කරලා අතන ස්ටෙප් එක කාපු හින්දා මම ඔයගොල්ලන්ට ආපහු මේ මෙතනට ඇවිල්ලා පෙන්නන්නම් කොහොමද කියලා ෆයිල්ස් කියා. එකෙන් අපි සිලෙක්ට් කරගත්ත new project කියන එක new project එකෙන් Java with Maven එක Java application එක සිලෙක්ට් කරා. හරි. දැන් project name එක විදිහට මම එතන project name කියන එක තමයි අපි මොකක්ද හදන්න project එක මම hello app කියන එකක් දෙනවා. මම hello app කියලා එකක් දෙනවා. මෙතන අපි project location එක අපි කොහේද මේ project එක හදලා ඒක save කරන්න කියන එක. ඔයගොල්ලෝ මේ කෝඩින් කරනකොට නිතරම ඒක හරි තැනක සේව් කරලා තියාගන්න පිළිවෙලට මම දැනට මේ ප්ලේස් එක තමයි ඩෙස්ක්ටොප් එකේ තියාගන්න. ඔයගොල්ලෝ ඩෙස්ක්ටොප් එකේ තියන්න යන්න එපා. මොකද drive එකට දාලා තියාගන්න හරි ෆෝල්ඩරයක් හදලා ඔයගොල්ලන්ට නම් මම කියන විදිහට මේ ප්‍රොජෙක්ට් නේම් එක හරියට දෙන්න. එහෙනම් හරි ෆෝල්ඩරයක් දීලා ඒක ඔයගොල්ලෝ ඩෙවලොප් කරන උනා මොකක් හරි නමක් දීලා ඒක ප්‍රොජෙක්ට් එකක් හදලා ඒක ඇතුලේ මේ දේවල් සේව් කරගන්න නිතරම. හරි මේකට ලොකේෂන් එක දුන්න බ්‍රවුස් කරලා ප්‍රොජෙක්ට් ලොකේෂන් එක දුන්නා. ඊට පස්සේ මෙතන ආපහු අපිට group id එකක් තියෙනවා. group id එක මම ඒ විදිහටම තියෙනවා. ඒ com.my company කියලා තියෙනවා. මම ඒක change කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය නම් ඒක change කරන්න පුළුවන්. එහෙම වුණත් එහෙම package එකේ තියෙන අතන පල්ලෙහා තියෙන optional කියන තියෙන එකත් change වෙනවා. ඒකේ multi එක. ඉතින් මම group id එක change කරන්න යන්නේ නැහැ. මම එහෙම එක තියලා මම finish මෙතනදී ප්‍රොජෙක්ට් එක මෙතන මට දෙන්න ඕනේ ක්ලාස් නේම් එක. මෙතන ක්ලාස් නේම් එක දෙන්න මයි app කියලා මම දෙනවා class name එක. දැන් පේනවා project එක hello app එක කලින් දුන්නා අපි. දැන් පේනවා කියලා. දැන් මම class name තමයි app කියලා දුන්නා. package එක බලන්න com.my company එකේ ඒක ඉදිරියට තියෙනවා. අර location එක ඔයගොල්ලෝ පේනවා දැන්. අර මම ඉස්සෙල්ලා දීපු location එකත් එක්ක my company කියන එකේ hello app කියන එක ඇතුලේ මේ class එක තමයි paste වෙන්නේ. ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් බලන්න කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ විදිහ තමයි ඒක ෆයිල් ලොකේෂන් එක ක්‍රියේට් වෙන්නේ. හරි. දැන් මම මේක ෆිනිෂ් කියන එක ක්ලික් කරන්න. දැන් ඔකලගේ ක්ලාස් එක ක්‍රියේට් වෙන්න යන්න. බලමු දැන් අපි කොහොමද ඒක එතනින් එහාට ඒක සිද්ධ කරගෙන යන්නේ කියලා. දැන් ඇවිල්ලා තිනවා මෙතනට මේ කෝඩ් එක. මම මෙතන තියෙන කමෙන්ට්ස් ටික අයින් කරගන්නම් මුලින්ම. මේ තියෙන කමෙන්ට්ස් ටික ඒවත් එක නැත්තම් කරන්න ගියත් වෙනවා. ඔගොල්ලෝ මේ කමෙන්ට්ස් අයින් කරනකොට මතක ඇතුව මේ පැකේජ් කියන එකේ තියෙන එක ඩිලීට් කරන්න යන්න එපා. මොකද ඒක අනිවාර්යෙන්ම තිබිය යුත්තක්. පැකේජ් කියන එක නම් ඩිලීට් කරගන්න එපා. ඒක එහෙම තියෙන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලන්ට ඒක ආපහු ඩිලීට් වුණොත් එහෙම එක්කෝ අන්ඩු කරන්න වෙනවා. එහෙම නැත්නම් නැවත ටයිප් කරන්න වෙනවා. ඒක ටයිප් කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒක ඩිලීට් කරන්න අවශ්‍ය නැහැ. හරි. මෙතනදී මම දැන් මෙන් මේක ටයිප් කරන්න PSVM කියලා ටැබ් එක ප්‍රෙස් කරන්න. මේක එතකොට ඔයගලන්ට මේන් මෙතන දෙක ගන්න ලේසි ක්‍රමයක් තමයි. ඒක ෂෝට් කට් එකක්. මේ PSVM මතක තියාගන්න මේක ටයිප් කරලා ටැබ් එක ප්‍රෙස් කරන්න. එතකොට මේ මෙතනට ගිනව. හරි. මම මෙතන දැන් සිස්ටම් අවුට් එකක් දෙන්නම්. system.out.println
din ng readings. Kira din readings from Premier kira man dun na dan mau mereka run keran dan apa mereka run keran halan dan mereka run keran kerana tidak mereka klik keran pulang ini nanti mereka run gila lah kerana run project kini klik keran pulang ini nanti F6 kita klik keran nak pulang dan mau mereka mereka run mereka klik keran nak mereka dan klik keran apa pain apa itu na no main class found kira macam dan kau mesti mereka halan project එකට ගියා මෙතන එක click කරා එක right click කරන්න left right click කරලා properties යන්න පල්ලෙහාම තියෙන මේ properties properties වල යන්න properties වල run කියන එක යන්න දැන් මෙතන main class කියන එක ඒ දේවල් ටික අපිට fill කර ගන්න වෙනවා මම පොඩ්ඩක් පලතරම් කියන්න දැන් මෙතන dengan pulau ni ke, class ini dia, com dot my company dot hello app ini dia tu dia, mungkin ada nama com dot company com dot sorry com dot my company dot hello app एक तो मैं पैकेज नेम निकला आई डॉट का तीरा में तो ना मागे क्लास का माय एप क्लास नेम निकला देना मेरे को ओके करना एचआरआई करने दी ने पैकेज नेम निकला दूना डॉट का तीबा अपने क्लास नेम निकला दूना देना एक ओके करना पुरी विला ओके ना तो मेरे complete කරන ගමන් ඉන්නේ මෙතන මේක නිතරම කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි මේක අර මුලින්ම class එකේ create කරපු නිසා තමයි ඔය සිද්ධිය ආවේ මම ඒක රන්ුන් නැත්තම් එතනට ගිහලා right click කරලා properties වල run එකට ගිහිල්ලා මේ විදිහට මම දැන් කරා වගේ එක දෙන්න දැන් මේක run වෙයි අපි බලමු කොහොමද මේක අපේ output එක මම මෙතන දීලා තිනවා s out එකක් දීලා readings from Praveen kira api balum eka output ekak widiyata ida kiyala hari metena ayila thiyena greetings from Praveen kira mama metena insert ekak deepu eka mata bala ganna puluwa ithin mama hama iridama aluth video ekak upload karanawa walata balanna ithin mage channel ekak subscribe kala thiya ganna subscribe karanna like කරන්න යාළුවන්ට බලන්න share කරන්න ඔහොමනම් බෑ